At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. රාබේ පුවත්පතේ 30 වන සංවත්සර උත්සවය අද පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්තුනේ ජනාධිපති අගමැති විපක්ෂ නායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ආදීන්ගේද සහභාගීත්වයෙන් ජනතාව බලාපොරොත්තු වුණේ ලොකු මොරසූරණ වැස්සක් ඒත් ආණ්ඩුවට ලබා දීමට හැකි වී තිබෙන්නේ පොද වැස්සක් ආණ්ඩුව බලයට පත් කළ ජනතාව තුළ ඇත්තේ ප්‍රබෝධයක් වෙනුවට ලොකු කලකිරීමක්. 19 වෙනි සංශෝධන යන අමාත්‍යවරු සිටිය හැක්කේ 30යි. නියෝජ්‍ය රාජ්‍ය අමාත්‍යවරු 40යි. හැබැයි අමාත්‍යවරු 30-40 දක්වා වැඩි වෙන්නේ ඇයි? 100 ඉඳන් 48කින් තව 18කින් වැඩි වෙන්නේ ඇයි? රාජ්‍ය අමාත්‍යවරු නියෝජ්‍ය අමාත්‍යවරු 40යි. ඒක 45 දක්වා වැඩි වෙන්නේ ඇයි? 30ක් සහ 45ක්, 30ක් සහ 40ක් එකතුව 70යි. එකතුව 70 93 දක්වා වැඩි වෙන්නේ ඇයි? යහපාලන කියන්නේ ඒක නෙවෙයි. මේ යහපාලන කියලා කියන්නේ නගර සභාවේ තාප්පේ කළු තෙල් වලින් නිලද වැකියා. සමහරට රාවේ එක්කම එකඟ වෙලා තියෙනවා. සමහර විට විරුද්ධ වෙලා තියෙනවා. රාවේ ආරම්භ කරපු නිසා මට ආණ්ඩුවේ ඉඳන් විරුද්ධ පක්ෂයට යන්නත් සිදු වුණා. එතනදී විපක්ෂයේ කොහොමද කාලේ ගත කරන්න කියලා ඉගෙනගත්. දැන් අද අපි එකතුනේ අපි සියලු දෙනා මේ වෙනස ගැන කතා කරනවා. මොකද්ද සිදු වුනේ? මොකද්ද සිදු නොවුනේ? 19 වෙනි සංශෝධන ඉදිරිපත් කිරීම විශාල ජයග්‍රහණයක්. ඒ වෙනස ඇති කරන්න. මේ රටේ අද නිදහස් වාතාවරණයක්. ඒ වාතාවරණය අනුව ක්‍රියා කරන්න පුළුවන්. මොකක්වත් සිදු වුණාද නැද්ද? අපිට විවිධ අදහස් තියෙනවා. මම එකක් කියනවා. මේ රටේ ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වෙලා වැඩ කරපු එක මහා විශාල දෙයක්. අවුරුද්දක් අපි කොහොම හරි දුවලා තියෙනවා. මේක ලේසි පහසු වැඩක් නෙමෙයි. මම දැන් රාවේ ගැන අනික් හැම පුවත්පත් කර්තෘවරයෙක්ට මේ රූපවාහිනියේ ප්‍රවෘත්ති අනික් අංශ භාර ඒ පුද්ගලයන් ඒ හැම එකක්ම ලැබෙන පඩියට වඩා අඩු පඩියක් ලංකාවේ අගමැතිවරයාට හම්බෙන්නේ. මම තාම පර්මිට් එකෙන් කාර්ය කරන්නේ නැහැ. මටත් පුද්ගලික ආදායමක් නොතිබුණා නම් මටත් පර්මිට් එක විකුණන්න සිදු. මම එකක් කියනවා ඊළඟ සැරේ අගමැතිවරයාට පර්මිට් එක විකුණන්න තියෙන තත්ත්වයට ගේන්න එපා කියලා. වික්ටර් ඉවන් මහත්මයාගේ දේශනාවේදී එතුමා කිව්වා මොරසූරණ වැස්සක් බලාපොරොත්තු වුනේ. නමුත් පොද වැස්සක් වැස්සයි කියලා. තමුන්නාංශලා පත් කරපු ජනාධිපතිගේ බලාපොරොත්තු ඇතුව මම කියනවා ඒ පොද වැස්ස පොද වැස්සක් පමණක් නෙවෙයි. ඒක මල් වැස්සක් කියලා මම කියනවා බොහොම නොබියව මම කියනවා. ඒකට හේතු තියෙනවා රාශියක්. මමත් මේ රටේ ජනාධිපති ධුරයට පත් වෙන්න කලින් අපේ රටේ 30ක කැබිනට් එකක් ගැන හොඳට මම හිතපු කෙනෙක්. මොරසූරණ වැස්ස ජනවාරි මාසේ 10 වෙනිදා වස්වන්න මට පුළුවන්කම තිබුණා නම් මම වස්සනවා. 30ේ කැබිනට් එක හදලා ආණ්ඩුව කරන්න මට පුළුවන්කමක් තියෙනවා නම් හෙට මම ඒක කරනවා. ඒ දෙකම කරපු දවසට නැටම් කරන්න පුළුවන්කම තිබුණා නම් තමුන්නාන්සලා සියලු දෙනාට වඩා එකෙන් සතුටු වෙන්නේ මමයි. මම ඒක අවංගවම කියනවා. ජාතික ලයිස්තුවර මම පත් කරපු අය ගැන බරපතල විවේචන තියෙනවා. ජාතික ලයිස්තුවර මම පත් කළේ මට මොන විවේචන මොන චෝදනා මොන දෝෂාරෝපණාවක් අගෝස්තු 14 කලින් ගෙනිච්ච ආණ්ඩුව එදා අපි හදාගත්ත తాවකාලික ආණ්ඩුව ගෙනියන්න මට ශක්තිය දුන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහෝදර ඇමතිවරු ගණනාවක් පාර්ලිමේන්තු මැතිවරණයේදී සංවිධානාත්මකව ජනතාව නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් විසින් පරාජය කළා. මහින්ද රාජපක්ෂ විසින් පරාජය කළා. බල මෛත්‍රීපාලත් එක්ක ගියා නම් බලා පාර්ලිමේන්තුවට යවන්නේ නැහැ. ඒ අයට විතරක් වෙනම ප්‍රකාශන ගහලා ඡන්ද දාලා නන් දාලා ආසනවල බෙදලා ඡන්ද දෙන්න ඕනේ. මෙන්න මේ අයටයි මේ අයට දෙන්න එපා. මේ මිනිස්සු මෛත්‍රීපාලගේ මිනිස්සු. දැන් අගෝස්තු මාසේ 17 ප්‍රතිපලයක් එක්ක මං ආණ්ඩුවක් හදන්න ඕනේ. 106න් ආණ්ඩුවක් හදන්න ඕනේ. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරන්න 3-2ක් ගන්න ඕනේ. මම එතෙන්දී මට විශ්වාස මිනිස්සු ටිකක් මට ඉන්න ඕනේ ආන්න. ඒ වැඩපිළිවෙල ඉස්සරහට ගෙන යන්න. යම් යම් ප්‍රශ්න තියෙන්න පුළුවන්. විවේචන තියෙන්න පුළුවන්. නමුත් රාවේ අරමුණම තමයි මගේ අරමුණ.